කාදිනල් උන්නාංශයට ලැබිච්ච සල්ලි ওই පාස් පුරහරෙන් පස්සේ කතෝලික සංවිධාන ලෝකේ රටවල් වලින් ඒ සල්ලි වලට මොකද උනේ කියලා කරුණාකරලා කාදිනල්තුමා ඉදිරිපත් කරන හොඳා නාමලේඛනයක් ඒ සත්‍ය පහක් ওই වින්දිතින්ට දුන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මෙම ප්‍රකාශයට පිළිතුරු ලබා දීම සඳහා විශේෂ මාධ්‍ය හමුවක් ජූඩ් ක්‍රිෂාන්ත පියතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා හිටපු ජනාධිපතිවරේ කියන ඒ නමටත් මහා කැලලක් වෙන විදිහට තමයි හැසිරෙන්නේ අපි දකින්නේ ඉතින් එතුමා කියනවා එතුමා කරපු උදව් මිසක් කාදිනල් හිමිපාණන් උදව් කළේ නැහැයි කියලා එතුමා තමන්ගේ පෞද්ගලික මුදල් වලින් කිසි දෙයක් කළේ නැහැ සාමාන්‍ය රටක යම් කිසි කෙනෙක් ආපදාවකට පත් වුනාම ඒ අයට ආධාර දීම ඒ රජයෙන් කළ යුතු දෙයක් එතකොට ඒ රජයේ තමයි උදව් කළේ එතතම එතුමා මේ වෙන විට මිලියන 100ක් ගෙවන්නට ඕන මේ වන්දි ප්‍රහාරයේ වින්දිතෙන් වෙනුවෙන් ඒකවත් ගෙවන්නේ නැතුව කල් මරමර ඒකටත් හේතු සාධක කිය කිය ඉන්නවා මිසක් මේ වින්දිතෙන්ට එතුමා කරපු කිසිම දෙයක් නැහැ. කාදිනල් හිමිපාණන්ට ලැබුණු මිලියන 500කට වැඩි මුදල කොළඹ කතෝලික සභාවේ අගරදුගුරු හිමිපාණන් යටතේ තියෙන සහන සේවා ආයතනය කියන සෙස්සරණ ආයතනය විසින් මිලියන 500කට වැඩි මුදලක් මේ වන විට වින්දිතෙන්ට වියදම් කරලා තියෙනවා. ඇත්තටම අපි කතෝලික සභාවේ විශේෂ ක්‍රිස්තුන් වහන්සේගේ ඉගැන්වීමක් තියෙනවා. දකුණු අතින් දෙන දෙය වමතට නොදැනෙන්නට දෙන්න ඕනයි කියලා. ඉතින් ඒක නිසා තමයි කතෝලික සභාව හැම විටම මේ කතෝලික සභාව විසින් කරන දේවල් මාධ්‍ය හමුවේ ප්‍රචාරය කරන්නේ නැතුව බොහොම රහසිගතව ලබා දෙන්නේ අන්න ඒ නියමය නිසා. නැත්තම් වෙන හේතුවක් නිසා නෙමෙයි. මේ මෛත්‍රීපාල සිරිසේනට අපි උත්තර බඳින්නට ඕනේ නැහැ. එවැනි පුද්ගලයෙකුට නමුත් අපගේ ජනතාව මේ වෙලාවේ බලාගෙන ඉන්නවා. ඒ නිසා ජනතාවගේ දැනගැනීම පිණිස තමයි අපි මේවා මේ විදියට හරි කියන්නේ.